ජනතාවට සහනයක් දෙනවා. රුපියල් 56 ඒකකයේ රුපියල් 29ට විකුණනවා. ඒකක 30ට අඩු. දුප්පත් ජනතාව ඒකකයට ගෙවන්නේ රුපියල් 8යි. හැබැයි අපිට 56ක් යනවා. ඒකක 31යි 60යි අතර අය ගෙවන්නේ රුපියල් 10යි. අපිට 56ක් යනවා. ඒකක 61යි 90යි අතරේ ගෙවන්නේ රුපියල් 16යි. අපිට රුපියල් 56ක් යනවා. අපිට පාඩුයි කියලා කියනවනේ නේද? ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්න ප්‍රධානිනුත් කියනවා. ඇමතිතුමත් කියනවා මේක පට්ටපල් බොරුවක්. ලංකා විදුලි බල මණ්ඩලයේ කොහොමද විදුලිය නිපදවන්නේ? මුලින්ම දෙන්නේ ලක්ෂපාන විදුලිය කීය ගානේද? විදුලි ඒකකයක් රුපියල් 2.41 ගාන. මේ වසරේ කීයක් ඒකක නිපදවලා තියෙනවද? මේ වසරේ දැනට අපේක්ෂිත ඒකක ගාන දෙසැම්බර් මාසෙත් එක්ක ගිගාවොට් පැය 1440යි. ඉතිහාසයේ ලොකුම ගානක්. ඊළඟට ගන්නේ මහවැලි විදුලිය. මහවැලි විදුලිය කීය ගානද ගන්නෙ? රුපියල් 2.70 ගාන ඒකකේ. මේ වසරේ අපේක්ෂිත ගාන 2385යි ගිගාවොට් පැය. ඊළඟට ගන්නේ සමනල විදුලිය. කීයද ගාන? 675යි ගිගාවොට්. 3.68 ගානේ ගන්න. එතකොට විදුලි ගිගාවොට් පැය බිලියන පැය 4500ක් ගන්නේ සාමාන්‍යයෙන් රුපියල් 2.75. මේ එකේ ඉඳන් 30 දක්වා ඉන්න ලක්ෂ 14ක් වෙච්ච දුප්පත්ම වැසියෝ ගිගාවොට් පැය කීයක් ගන්නවද? 170යි. ඔය සියලුම බලාගාරවල ණය ගෙවන්න, රටකඩු විකුණන, පාරේ හිඟමන් යන යාචකයාගේ ඉඳන් හැමෝම ගෙවලා තියෙනවා. 31 ඉඳන් 60ට ලක්ෂ 17ක් ඉන්නවා. කීයද පාවිච්චි කරන එකක් ගන්න? 846යි ගිගාවොට් පැය. 61 ඉඳන් 90ට ඉන්නවා ඒත් ලක්ෂ 17ක්. කොහොම විදුලි බල පාරිභෝගිකයින ලක්ෂ 75යි. හරි. එතකොට මේ ලක්ෂ 75න් ලක්ෂ 50ක්ම පාවිච්චි කරන්නේ කීයද? ගිගාවොට් පැය 2422යි. රුපියල් 2.70 ගානේ ජල විදුලිය නිපදවනවා 4500ක්. එතකොට මේ මිනිස්සුද මේ ඩීසල් බලාගාර ක්‍රියාත්මක කළ තියෙන්නේ? මේ දුප්පත් ජනතාවද ගල්ලඟුරු බලාගාර ක්‍රියාත්මක කළ තියෙන්නේ? ඒවා ක්‍රියාත්මක කළා තියෙන්නේ අධික විදුලිය පාවිච්චි කරන අය. අන්න ඒගොල්ලන්ට සහන දීලා. පුත්තලම් බලාගාරයට එහාට ගියාට පස්සේ විදුලි ඉල්ලුම සපයන්න කවුද? වෙස්කෝස් එක වගේ දැවිතෙල් බලාගාර ඉදිරිපත් වෙනවා. ඊටත් පස්සේ ඕන වෙනවා අර අධික මිල සහිත ඩීසල් බලාගාර ගෑස් ටර්බයින්. කවුද ඒකට අවශ්‍ය වෙන්නේ? ඒකක 3000 4000 පාවිච්චි කරන අය. ඒකක 300ට වැඩි අය විදුලි බල මණ්ඩල පද්ධතිය නැත්තම් ගල්ලඟුරු බලාගාරයේ අවශ්‍යතාවයක් නැහැ. ලොකම දේ දැද්ද 175 ගේ විදුලි බිල වැඩි කළානේ. ඔක්තෝබර් මාසේ ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභය කීයද? රුපියල් මිලියන 2840යි. වියදම වුණා 32,986 මිලියන. ආදායම වුණා 35,826. තවත් පාඩුයි පාඩුයි කීකේ වැඩි කරන්න කතාවක් නෑ. මේ තාම විදුලි බිල වැඩි කරලා තාම මේ මාස දෙකයි. ඉඩ දෙන්න මාස 6ක් විතර. මේ දැන් ඉඳන්ම ජනවාරි මාසේ 130කින් වැඩි කරනවා, ජූලි මාසේ තව 140කින් වැඩි කරනවා කියලා කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට අයිතියක් නෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.